ஹலோ கைஸ், வெல்கம் பேக் டு மை சேனல். ஒன்று இதே வெட்டிங் கேக் பார்ட் டூ வீடியோ கற்றுக்கிட்டமா வாழைக்கிறது வேலை இன்னி இது அதாவி லாஸ்ட்டில் இன்னி கேக்கு ஹரிகானட கப்பலாக ரேப் கரான்னு. இது எங்கள் அப்போ அம்மிகாவத்தி என்னவா கேக்கேக்க ஹரி சமானவ கப்பான்னு புழுவான் தட்டியாக்கு. இது எங்கள் அம்மா வெட்டிங் கேக்ஸ் ஹெதுவத் கப்பான்னு மின்னமே தட்டி இது மே தட்டியங் அப்பி அப்பிட்ட ஓன உப்பரிம கானட கப்பாகான்னு புழுவான். ඉතින් ඔය අම්මා අවශ්‍ය පළලට කේක් එක හදාගෙන ඔය කපා ගන්න විදිය තමයි. ඔගලන්ට රූල එකක් ආධාරයෙන් වුණත් කේක් එක කපන්න පුළුවන් සහ මැන ගන්න පුළුවන්. ඉතින් අපි තුනට බෙදලා ඒ තුන කෑලි 12කට තමයි කැපුවේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මං කියන එක. ඉතින් රැප් කරන විදිය තමයි ඔයිල් පේපර් එකේ තියලා මෙන්න මේ වගේ නමලා කොන් දෙක නවල ඒක ඇතුළට නවන්න තමයි තියෙන්නේ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ, මොකද අපි කේක් එක ගොඩක් දවස් තෙල් බහින්න තිබ්බේ නැහැ. මොකද මම අරන් යන්න ඕනේ ඉන්ද ෆ්‍රාන්ස් වලට. ඉතින් අපි එවලෙම ඔයිල් පේපර්ස් වලින් විතරයි පැක් කරේ. ඊට පස්සේ ෆ්‍රාන්ස් වලට ගිහිල්ලා අපි ඔයිල් පේපර්ස් මාරු කරලා ආයෙ රැප් කරා. ඉතින් මේ වීඩියෝ එක මට ඔයාලට කියන්න බැරි වුණා. ඒ වුණාට මේ විදිහට අපි ඔයිල් පේපර් එකේ පැක් කරලා මම අරන් යන්න ඕනේ ටික මං එවලේ පැක් කරගත්තා. සහ ලංකාවේ ඉන්න අපේ කට්ටියට දෙන්න අපි එවලෙම කේක් ටික අනිත් රැපින් පේපර්ස් වලින් පැක් කරගත්තා. ඉතින් ඔයාලට කේක් එකේ ෂේප් එක හදාගන්න ඕනේ නම් කැපුවට පස්සේ ඔයිල් පේපර් එකේ තියලා ඔයාලට ෂේප් එක හදාගන්නත් පුළුවන්. ඉතින් හරියටම අපිට කෑලි 500ක් ආවා. එකක් අඩු වුණෙත් නැහැ, එකක් වැඩි වුණෙත් නැහැ. හරියටම කෑලි 500ක් තිබ්බා. ඉතින් මං ඔක්කොම හරියට කේක් කෑලි 400 ගානකට කිටුවෙන්න ලංකාවේ ඉඳන් අරගෙන ආවා. ඉතින් මං කිව්වනේ ලංකාවේ ඉන්න අයට අපි එවලෙම පැක් කරා කියලා. ඉතින් මෙහෙම තමයි අපි පැක් කරේ. ඉතින් අපි කේක්ස් පාට තුනකින් තමයි පැක් කරේ. ඉතින් මෙතන තියෙන පාට දෙකයි. අපි මේකට සිල්වර් කලර් ඇඩ් කරා. ඉතින් මෙන්න මෙහෙමයි අපි කේක්ස් රැප් කරේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක කැමති ඇති, යූස්ෆුල් වෙන්න ඇති කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙන එක ගිහින් එන්න. මතක ඇතුව ලයික් කරන්න, ෂෙයාර් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් බයි බයි.